සුම් පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සෙනින් එසෙනින් දැනගන්න bell button එක click කරන්න. ආයිපවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොරෝනා දෙවන රැල්ල භයානකයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් නිසි අයුරින් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන්න සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් උපදෙස් උමන තත්වයක් පැවතියද සෑම රටක්ම ළමා අයිතිවාසිකම් සුරකිය යුතුයි අගමැති කියයි සජිත් හරින් අගරදගුරු කාඩිනල් හිමිපාණන් හමුවෙයි මද්රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්දතා පැවැත්වූ නාකොටික් නිලධාරීන් සිව් දෙනා අත්අඩංගුවට කෝටි ගණනින් උපයාගත් මුදල් සහ දේපලත් සොයා ගනි දැන් පුවත් සවිස්තරව අද දින නව ආසාදිතයන් 19 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2033 දක්වා ඉහළ ගියා. මේ අතර නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ලොව රටවල් රැසක ජලයේ ව්‍යාප්ත වීම ආරම්භ වී ඇති බැවින් මිලියන ගණනක් ජනතාව ඉන් මියා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා. ලෝකයේ මෙවන් භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබියදී අපේ රටේ තත්ත්වය කෙසේද? නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ලොව රටවල් රසක යළි ව්‍යාප්ත වීම ඇනපේ ඇති නිසා ඉන් මිලියන ගණනක් ජනතාව මියා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ අනතුරු ඇඟවීමක් සිදු කළා. Make sure we have the best possible tool in the right place using the right kind of innovation for the job to do in the next 6 months. 1918 දී පුද්ගලයන් මිලියන 50කට අධික පිරිසකගේ ජීවිත බිලි ගනිමින් ස්පාඤ්ඤ උණ පැතිර ගිය ආකාරයට සමානව කොරෝනා වෛරසය ව්‍යාප්තිය සිදුවමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රානේරි ගුවේරා ප්‍රකාශ කළා. Working with academic institutions around the world and in Germany in particular, laboratory assays for this diagnostics were published in mid-January. ඇමරිකාව, යුරෝපය, ලතින් ඇමරිකානු රටවල සහ අසල්වැසි ඉන්දියාව තුලත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීග්‍රයෙන් වර්ධනය වන පසුබිමකයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේ. මෙවැනි ලොව දෙවැනි කොරෝනා රැල්ලක් ඇතිවීමට බලපා ඇති හේතු වන්නේ රටවල් වල ජනතාව නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීමයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළහොත් ලොව දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට පත්වන බවයි. අපේ රටේ තත්ත්වය පිළිබඳ සලකා බැලීමේදී මෙවැනි විට රට ඉතාමත් සතුටුදායක තත්වයක පවතිනවා. ඒට හේතුව තමයි බාහිර සමාජයෙන් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් වාර්තා නොවීම. එහෙත් අවාසනාවන්ත තත්ත්වය වන්නේ අපේ රටේ ජනතාවට දැන් දැන් එම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අමතක වී යාමයි. මැතිවරණයක් ආසන්නව තිබේදී ජනතාවගේ මෙවැනි ක්‍රියාකලාපයන් අනුමත කළ නොහැකි. මෙම සිදුවීම් අතරතුර රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඔබ දන්නවා ජර්මනියට අද වෙලා තියෙන දේ නව ශ්‍රීලන්තයට වෙලා තියෙන දේ එතන මේ හැම රටකම නැවත මේ රෝගීන් ඇතිවීමේ තත්ත්වයන් නැති වෙලා තියෙනවා මේ අපි කියන සමාජ දුරස්ථභාවය ඒ වගේම ශ්වසන ආචාරශීලීභාවය අපේ අත් නිතර පිරිසිදුව තබා ගැනීම කියන දේ මේක රජයේ සියලුම ආයතනවල පෞද්ගලික සියලුම ආයතනවල ආයතන ප්‍රධානීන් ඇතුළු ඒ සියලු දෙනා ඉතා උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. ඒ අවදානම අවම කර ගැනීමේ වගකීම සමස්ත ජනතාවට හිමි වෙනවා.
රට ජනතාව නිසියාකාරයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා පොලිසියට දැන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදු වෙලා මාස 3කට ආසන්න කාලයක් කරගෙන ආපු ඒ වගේම අපි විසින් පිළිපදින ලද සෞඛ්‍ය සිරිත් ඒ ආකාරයටම ක්‍රියාත්මක කළ යුතුයි විශේෂයෙන්ම ඒ අතර මුහුණු ආවරණ නැත්නම් මුව ආවරණ පැළඳීම පිළිබඳව හැම දිනෙකම අවධානය සිටිය යුතුයි මේ සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන්ම අනුගමනය කරන ලෙසට අපි ඔබ හැම දිනාම දැනුවත් කරනවා මෙම කරුණුවලට යමෙක් පටහැනිව කටයුතු කරනවා නම් එය මේ රටේ නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කිරීමක්සේ සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා එළබෙන අගෝස්තු මාස ගුවන්තොටුපළ විවෘත වෙනවා මහා මැතිවරණයක් පැවැත්වෙනවා රටේ ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළහොත් රටට සිදුවන ව්‍යසනය අපට වළක්වාගත නොහැකි වනු ඇති कोरोना वायरस कुमन आकार අද මහනුවරට පැමිණි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා යුද හමුදාපතිවරයන් අනතුරුව අස්කිරි මහා විහාරයට පැමිණ අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වාරකාකුඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදක ආශිර්වාද ලබාගෙන සුහද පිළිසඳරක නිරත වුණා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා දන්ත දාතුන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගැනීමට එක් වුණා ආගමික වැඩසටහන් වලට සහභාගී වීමෙන් අනතුරුව යුද හමුදාපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලටද පිළිතුරු ලබා දුන්නා අප්‍රේල් 20 වෙනිදාන් පස්සේ ආසාදිතයන් හමු නොවුනත් සමාජය තුළ අපි දකින පසුගිය දින කිහිපෙදි විශේෂයෙන්ම අපි දැක්කා කොවිඩ් රටෙන් සම්පූර්ණයෙන් ඉවරයි කියලා හිතාගෙන මේ මාස්ක් එකක් දාන්න නැතුව හේමන්ත නැතුව ශාරීරික දුරස්ථභාවයන් රැක ගන්න නැතුව කොවිඩ් ලංකාවේ තිබ්බෙත් නැහැ වගේ හිතාගෙන වැඩ කරන කණ්ඩායමක් අපි දකින වැදගත් වෙනවා සමාජ ශ්‍රී ලාංකිකයන් විසින් අපි තවදුරටත් ශ්‍රී ලාංකිකයන් අපි අර කරපු පුරුදු හොඳ පුරුදු ශාරීරික දුරස්ථභාවයන් රැකගන්න ගැනීමත් ඒ වගේම මුඛාවරණ යොදා ඒ අනිත් කියපු සෞඛ්‍ය දේවල් පිළිපදිමින් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වී ඇති බවට හඳුනාගෙන ඇති පොලිස් නිලධාරීන්ට විරුද්ධව මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේ දකුණු පළාත් නියෝජ්‍ය පොලිස් ප්‍රතිකාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පස් දෙනාම අත්අඩංගුවට අරගෙන ඔවුන් දැනට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ රඳවාගෙන තවදුරටත් විමර්ශන කටයුතු සිද්ධ කරනවා මෙම පුද්ගලයන් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එකතුව මේ මද්‍රව්‍ය බෙදාහැරීම සඳහා සහාය ලබා දී තිබෙන බවට තොරතුරු අනාවරණය වෙලා තිනවා ඉතා විශාල මුදල් ප්‍රමාණයක් උපයාගෙන තිබෙන බව සහ ගනුදෙනු කර තිබෙන බවට වාර්තා වෙලා තිනවා රුපියල් ලක්ෂ 311කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා ඒ වගේම මේ වන විට ඉතා විශාල දේපල ප්‍රමාණයක් ඔවුන් මිලදී ගෙන තිබෙන බවට සහ ඒ දේපල වලින් වාහන යතුරුපැදි ඒ වගේම කැබ් රථ ආදී වාහන විශාල ප්‍රමාණයක් ඔවුන් භාවිත කර තිබෙන බවට තොරතුරු අනාවරණය වෙලා තිනවා ඒ සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශනය කරනවා පසුගිය කාලය තුළ සිදු වූ මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීම සහ එක් නිලධාරියෙකු ඝාතනය කිරීම සහ තවත් නිලධාරියෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් සම්බන්ධද යන්න පිළිබඳව මේ වෙන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා මෙම නිලධාරීන් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සිටමින් ඔවුන් මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතාව පැවැත්වීම සඳහා සහාය දුන්න අනුබල දුන්න ඒ සඳහා උර දුන් වෙනත් පුද්ගලයන් සිටිනවාද වෙනත් නිලධාරීන් සිටිනවාද කියන එක සම්බන්ධයෙන් මේ වෙන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉතාම පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ඉදිරි දින කිහිපය තුළදී මේ විමර්ශනයේ සාර්ථක පියවර ගණනාවකට යන්න
එවැගේම බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් තවදුරටත් අවශ්‍ය නෛතික පියවර අරගෙන ශ්‍රී ලංකා පොලිසිය තුල යම් කිසි ආකාරයක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සිටිනවා නම් ඒ පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න. මේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ පාතාල යයි කියා ගන්නා සංවිධාන අපරාධ කරුවන් අතර යම් සම්බන්ධතාවයක් තිබෙන බවත් මේ සම්බන්ධතාවයන් වලට බන්ධනාගාරයේ තුල සහායක් ලබා දෙන නිලධාරීන් සිටින බවටත් මේ වෙනුවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙනුවට විමර්ශන කරනවා. ඒ වගේම බන්ධනාගාර තුල ක්‍රියාත්මක වන මද්‍රව්‍ය සහ අපරාධ ජාලයට සම්බන්ධකම් පවත්වන අවස්ථා මේ වෙනුවට ඉතා දැඩිව පාලනය කරලා ඒ තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා පියවරගෙන තිබෙනවා. දරුණු වසංගත තත්ත්වයක් හමුවේද ගෝලීය ප්‍රජාව වශයෙන් සෑම රටක්ම ළමා අයිතිවාසිකම් සුරකීමට හා ඔවුන්ට ප්‍රතිලාභ සැපීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 33 වෙනි සැසිවාරයට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් The people of our country elected Gotabaya Rajapaksa ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු රාමුවෙන් පරිබාහිරව අලුතින් සිතන ලෙසට සියලුම වගකීම් සහගත ආයතන සහ බලධාරීන් වෙත දන්වා තිබෙනවා. කොරෝනා වෛරසය හමුවේ අඩපණ වූ ශ්‍රී ලාංකික ආර්ථිකය යළි ගොඩනැගීමේ මෙහෙවර අප රටේ වෘත්තිකයන් විසින් මේවන විටත් ඉටුකරමින් සිටින බවත් මම මේ මොහොතේ ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. ගෝලීය ප්‍රජාවන් විසින් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ඔවුන් වෙනුවෙන් ප්‍රතිලාභ සැලසීම සඳහා අරමුදල් සපයා ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට අනුග්‍රහය දැක්විය යුතුයි. වසර දෙකක් වැනි කෙටි කාල සීමාවක් සඳහා සියලුම සංවර්ධන වෙමින් පවතින රටවලින් ණය මුදල් අය කර ගැනීම తాවකාලිකව අත්විටවීමට ජාත්‍යන්තර අරමුදල සහ ලෝක බැංකුව කටයුතු කිරීම මගින් ඒ ඉටු කළ හැකි ඉලක්කයක්. මෙම ආයතන මගින් සංවර්ධන වෙමින් පවතින රටවලට සහනයක් සලසා දෙන්නේ නම් එම රටවල දරුවන්ට සහ පීඩිත ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් අත්කර ගන්නට පුළුවන්. මා සඳහන් කළ යුතු යලි පිපිදීම සඳහා රටකට නොයෙකුත් අවස්ථාන් හිමිවන නමුත් නවමු වෙනම අසමසම සැලසුම් මගින් සහ ඒවා ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම මගින් එම යලි ගොඩනැගීමේ මූලෝපායන් සාධනීය ඉඩ ප්‍රස්තාවන් බවට පත් කර ගන්නටත් පුළුවන්. සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්තු මහතා අගරදගුරු මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් හම්බ වුණා. ඒ අගරදගුරු නිල දිවසේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා විසින් අගරදගුරු හිමිපාණන් පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් සමග දේශපාලන වේදිකාව තුළ එය දැඩි කතාබහකට ලක් වුණා. මේට රජයේ පාර්ශවය ඇතුළු පාර්ශව ගණනාවකින් විවිධ චෝදනාවන් එල්ල වූ අතර එම ප්‍රකාශයට පක්ෂවද ඇතමුණු අදහස් දක්වනු ලැබුවා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙලෙස හරින් ප්‍රනන්දු මහතා විසින් සිදු කළ ප්‍රකාශයට සමාවයිද සිටින බවයි පසුගියදා ප්‍රකාශ කළේ. එමෙන්ම හරින් ප්‍රනන්දු මහතා යලිත් වරක් ප්‍රකාශ කර තිබුණේ තමන් සිදු කළ ප්‍රකාශය සහ තමන් දරන ස්ථාවරයේ එලෙසම රැඳී සිටින බවයි. මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මැතිවරණ ප්‍රචාරක ප්‍රධානි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා අද අගරදගුරු මල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් බැහැදුටුවා. කොළඹ අගරදගුරු නිල නිවසේදී එම හමුව සිදුව තිබෙනවා. අගරදගුරු හිමිපාණන් සජිත් ප්‍රේමදාස මහතා සහ හරින් ප්‍රනන්දු මහතා අතර එම කතාබහ ඉතා සුහදශීලී ලෙස සිදු වූ බවයි සමගි ජනබලවේගයේ පවසන්නේ. අගරදගුරුතුමන් විසින් ගෙන යන උතුම් කටයුතු උදෙසා සිය සහයෝගය මෙන්ම ගෞරවයද පිරිනමන බවයි මෙහිදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනේ. අද දින මමත් හරින් ප්‍රනන්දු ඇමතිතුමත් අතිඋත්තරීතර කාඩිනල්තුමා හමු වෙලා ඉතාමත්ම සුහදව සාකච්ඡා කරලා විශේෂයෙන්ම පහුගිය දිනවල තිබුණු විවිධ මතිමතාන්තර ව්‍යාකූලත්වය පිළිබඳව සාකච්ඡා කරලා මම හිතන්නේ අපි අදහස් හුවමාරු කරගෙන අපි හැමෝම නිවැරදි තැනකට අද ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අතිඋත්තරීතර කාඩිනල්තුමාගේ අවවාද අනුශාසනා ගුණික නායකෙක් හැටියට මම ඉතාමත්ම අගය කොට සලකනවා. හරින් ප්‍රනන්දු මහතුමත් එසේමයි. පහුගිය දිනවල තිබුණු යම් යම් අවිනිශ්චිතතාවයන් ව්‍යාකූලත්වයන් සියල්ලක්ම निराකරණය කරමින් අති උතුම් වූ කාඩිනල්තුමාට ඒ ලබා දිය යුතු ඒ උත්තරීතර ගෞරවත්වය ලබා දෙමින් විශේෂයෙන්ම මේ රටේ කතෝලික ප්‍රජාව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක විය යුතු ඒ වැඩ කටයුතු සියල්ලක්ම ඉතාමත්ම නිහතමානීව ක්‍රියාත්මක කරන්නට අපි හැමෝම එකට එකතු වෙලා කටයුතු කරමු. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් වෙතයි දැන් අවධානය.
අද MCC ගිවිසුම පිළිබඳව නැවත කතිකාවක් ගොඩනැගිලා තිබෙනවා. අපේ භූමියේ අයිතිය යහපාලන ආණ්ඩුව විසින් අපට අහිමි කරන්න යෙදුණා. රටට අයිති කර අනපනත් විශාල ප්‍රමාණයක් සම්මත කළා තිබෙනවා. රට අරාජික තත්ත්වයට නිර්මාණය කරපු ඒ අනපනත් අහෝසි කරන්නට සැබෑ මහජන නියෝජිතයින් මේ පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඔය මේ කට්ටිය මේ මේ වෙලාවේදී දැන් මේ කතන්දර කියලා අවසානයේ මොහොතේදී ඔක අස්සම් කරන්නයි මේ උත්සාහ ගන්න ඉතින් කරුණා කළා ඔය MCC ගිවිසුම ඉරලා කෑරි කෑල්ලට විසික් කළා දාන්න මේ වෙනකොට ඒ අය 3/2 බලයක් ඉල්ලන්නේ නැවත මේ අසීමිත බලය අතර ගන්න මේ අසීමිත බලය දෙනවා කියන්නේ අපේ රටේ ජනතාවට රටට ඉතාම භයානක කාලයක් උදා වෙන්නේ आरंभ කරන්න ඕන කියලා අපි තීරණය කෙරුවා. අන්න එම අලුත් ගමන උදෙසා තමයි සමගි ජන බලවේගය ආරම්භ වුණේ කියන එක මම තමුන්හන්සලාට මේ අවකාශය කියනවා. මේකටම නටවන්නේ තානාපති කාර්යාලවලින් ඒවලු දන්නවා විපක්ෂය දෙකට තුනට බෙදිලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තියෙන නිර්පාක්ෂික රාජතාන්ත්‍රික පාලනයේ ගුණය දැකලා පක්ෂ ભેද අඳහරලා එකතු වෙනවා මේ බලවේගය වට. उत्साहन MCC කියලා කියන්නේ රටට හානි කරන කිව්සුම එක අසංගනික සදාපක්ෂික ලංකාවට මේක නැති වෙනවා කියලා කෑ ගහලා මේක අසංගරව ජීවත් වෙල වැඩක් නැහැ කියලා කිව්වා ඒක. දැන් මොකද බලය ගත්තට පස්සේ ගම්මපිල මහත්තයා කිව්වා MCC කිව්සුමේ 70%ක්ම අවුලක් නැතියි අප්සෙට් කියලා කිව්වා. මේ කිව්සුම අසංගරව මේක තාක්ෂණ ප්‍රශ්න කීපයක් තියෙනවලු. ඒක ගැන සාකච්ඡා කරලා ඇමරිකාවත් එක්කෙන් පස්සේ අසංගන පුළුවන්. මහා චන්දි වෙරච්ච ගාම ඔක අසංගරම. එයි පොලී නැතුව ණය නැතුව නිකන් හම්බෙනවා ඩොලර් මිලියන 480ක්. බයංගනීය පදිය තලාව රිදී මාලියත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් මැදම ගල්කොරිය හේතුවෙන් ප්‍රදේශවාසීන් මුහුණ දුන් ගැටලු පිළිබඳව අප පසුකියදා අනාවරණය කළා. මේ එම ගල්කොරිය පිළිබඳව CT3i නවතම අනාවරණයයි. CT3i මහියංගනීය පදිය තලාව මාර්ගයේ 47 කණුව ප්‍රදේශයේ පිහිටි මැදම ගල්කොරියේ ක්‍රියාකලාපයේ හේතුවෙන් පීඩාවටපත් ප්‍රදේශවාසීන් පිළිබඳ පසුකීය දිනක අප සියත 3යි තුලින් අනාවරණය කළා. ගම්වාසීන්ගේ විරෝධතාවයන් පිළිබඳ අපකල අනාවරණයෙන් අනතුරුව රිදී මාලියද්ද සහකාර ප්‍රාදේශීය ලේකම් AWGL අත්නායක මහත්මිය විසින් මැදම ගල්කොරියේ කැණින් කටයුතු తాවකාලිකව නතර කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීම සඳහා බවයි රිදී මාලියද්ද සහකාර ප්‍රාදේශීය ලේකම් AWGL අත්නායක මහත්මිය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ගල්කොරියේ වැඩ කටයුතු අත්හිටුවීමෙන් ගම්වාසීන්ට යම් සහනයක් සැලසී ඇතත් එහි අතුරු ප්‍රතිඵල අහිතකර ලෙස බලපා ඇත්තේ එම ගල්කොරියෙන් සිය ජීවිකාව පවත්වාගෙන යන සේවකයන්ටයි. කලුගල් ඇඹරීමේ ආයතන 9ක් සහ කලුගල් කැඩීමේ ස්ථාන 24ක් මෙම මැදම ගල්කොරියට අනුබද්ධිතව පවත්වාගෙන යන අතර ඒවයි සේවයේ නියුතු කම්කරුවන් සහ හිමිකරුවන් මහියංගන අම්පාර මාර්ගයේ 47 කණුව ප්‍රදේශයේ විරෝධතාවයක නිරත වුණේ සිය රැකියා අහිමි වීම සම්බන්ධයෙන් චෝදනා නගමින්. සිය ව්‍යාපාරයෙන් ජනතාවට පීඩාවක් සිදු වේ නම් එම හානි අවම කර ගැනීමට විසඳුම් ඉදිරිපත් කර තම රැකියා සුරක්ෂා කර සාධාරණීය ඉටු කරන ලෙසයි කලුගල් කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයන් ඉල්ලා සිටින්නේ.
මේ පෞද්ගල මාස 4 5ක්ම කොරෝනා වසංගතයට මුහුණ දීලා කණ්ඩ බොණ්ඩ නැතුව ජීවත් වෙන්නේ පිරිසට අද මේ වෙනුවට කුලියෙන් අයිම වෙලා තියෙන මේ හේතුව නිසා මේ සියලුම ආයතන ඒකදාන ශිලා ප්‍රාචීන ලේකම්තුමාසක සමග මේකට කටයුතු විසඳුමක් තියෙනවා නේද ඒ දෙන විසඳුම් අපි ඔක්කොම එකලා පිළිගන්න ලෑස්ති අපිට ජීවත් වෙන්න විදියක් නැහැ අපි ඉල්ලන්නේ මේ ගල්ලලේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අදාළ නිලධාරීන් බලධාරීන් ඒ ගැන හොයලා බලන අපේ සියලුම මේ සේවකීන්ට නැවත ඒගොල්ලෝ කරපු රාජකාරී වැඩ ඒ විදියටම කරගෙන යන්න ඊට සලසා සලසා දෙන මෙන් තමයි අපි බලධාරීන් ඉල්ලා සිටින්නේ साधारण අදට අපි ඔබෙන් සමු ගන්නවා යලි තමයි මෝ හෙට උදැස්සන 6ට ඔබට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.